హాయ్ బాబా, గుడ్ మార్నింగ్. గుడ్ మార్నింగ్. కథా కరన్నకో మేక మగెన్ ఒయాట. నంగి హ్యాపీ బర్త్డే టు యూ. పిజ్జా ఓనే పిజ్జా. అది వాకి దవసక ఇప్పదిలా తీయనాయ బలువమ్మ. ఒయా ఏ లిస్ట్ కి ఇన్న మార్నింగ్ కెనక మన దనగని నంగి. అయ్యయ్యే నిగం మోడియే కెన. ఏదయ్యనే విష్ కర్లా బెరున తోగన్నోపి నర్ద నిగం మోడియే కెన్నేపా. యుతుకం ఇష్ట కర్లా దవ కదందర తోగన్నో అపి ఓ ගියවුරුද්දේ තප්පියල් පළෙන්ද ඔය වගේම ඔය ටිකම ඔයා කිව්වා. ඉතින් ඒ නිසා ඒ ට්‍රැක් එකම ඒ CD එකම මේ අවුරුද්දේ දාන්න එපා. ඒක බෝරින් වෙනවා. මේක අලුත් වැඩක් නේ. මේක ක්‍රියේටිව් නැද්ද? ඕක ඇවිල්ලා මේ කැලෙන්ඩර් හුවමාරුවේ කතන්දරයක්. ඔයා පියල් පළෙන්ද මෝඩයක් දවස කියලා ඒ කියන එක දන්නවා මේ වෙනකොට. මේ අද ඇත්තටම ඔහුගේ බර්ත්ඩේ නෙමේද? අනේ සෝරි එන් ආයි ගන්නත් බෑනේ. මට අර ගියපු දේවල් වචන හරියට ඊතල වගේ ගියොත් ආපහු ඇදලා ගන්න බෑ. සෝරි මම හිතුවේ අද බර්ත්ඩේ. ඉට්ස් ඕකේ බේබි. ඉට්ස් ඕකේ. රීදිලා. මේක ඇවිල්ලා ඔය කැලෙන්ඩර් හුවමාරුවක් නිසා වෙච්ච දෙයක්. එහෙමද? ඒ කියන්නේ කලින් පාවිච්චි වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 45 ඉඳන් අවුරුද්දක ආරම්භයේදී පිළි අරන් තියෙන අප්‍රේල් 1 වෙනිදා. අලුත් අවුරුද්ද පටන් ගන්නවා කියන්නේ අප්‍රේල් 1 වෙනිදා. ඒ කියන්නේ ජුලියස් සීසර්ගේ ජුලියානු කැලෙන්ඩරයට අනුව තමයි. ආ ජුලියානු කැලෙන්ඩරයකට. අනුව තමයි එහෙම කැල්කියුලේට් කරලා තියෙන්නේ. අප්‍රේල් 1 වෙනිදා තමයි අලුත් අවුරුද්ද පටන් ගන්නවා කියන්නේ. එහෙම. දැන් අපි ජනවාරි 1 වෙනිදා පටන් ගන්නවා කියන්නේ ඒ වගේ. හරිද? කැලෙන්ඩරේ මාරු වුණා. ඔව්. හැබැයි 8 වෙනි ග්‍රෙගරි පාප්තුමා අර සීසර්ගේ කැලෙන්ඩරේ තිබුණු වැරද නිවැරදි කරලා ග්‍රෙගරියන් දින දර්ශනයක් හදනවා 1562 දී. ඒක හැටියට ජනවාරි 1 වෙනිදා තමයි අලුත් අවුරුද්දක ආරම්භය සිද්ධ වෙන්නේ. හැබැයි අද වගේ සෝෂල් මීඩියා කියයි ටීවී රේඩියෝ ඒ කාලේ එහෙම තිබුණේ නැහැ මිනිස්සුන්ට ඔය පණිවිඩ යන්න. සෑහෙන කාලයක් ගියා මිනිස්සුන්ට ඔය කියන්නේ ජනවාරි 1 වෙනිදා තමයි අවුරුද්දක මුල කියලා කියන්නේ. ඒ නිසා තමයි කට්ටියක් පරණ කැලෙන්ඩරේට අලුත් අවුරුද්ද සැමරුවේ. කට්ටියක් අප්‍රේල් 1 වෙනිදා අලුත් අවුරුද්ද කියලා ගත්තා. කට්ටියක් ජනවාරි 1 වෙනිදා කියලා ගත්තා. දැන් අප්‍රේල් 1 වෙනිදා කියලා ගත්ත කට්ටිය ඔක්කොම අන්තිම මෝඩයෝ වුණා. ඒකයි උනේ. නේද වෙන කතන්දරයක් නැහැ. සමහර ආයතනවල අදටත් තාමත් ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් ඉයර් එන්ඩ් එක ගන්නේ මාර්තු 31. අප්‍රේල් 1 වෙනිදා අලුත් අවුරුද්දක් කියලා තමයි කැල්කියුලේට් කරන්නේ. ඔන්න කතාව. මෝඩියෙක් වෙන්න එපා නිකන්.